විය කියලා කියන්නේ අලුත්විදිහට දකින තැනකි වුවට පස්සෙ මේ අදදකීමේ මොකක්හර අරගෙන වෙ හැමෝම කියනකට වඩ වෙන එකක් කියනවා හරිඒ වචනවලින් වචන ක්‍රීඩාවක් කර හාලුත්්‍යයක් කියනවා කියනකට වට ඇත්තටම තියෙන්නේ ඒ අත්දකීම ඇතුළ අලුත් අවබෝධයක් කියටන කවයේද දේවාල් අ අපූර්රුවයි. අලුත්විදිහට දකිනවා කියලා කියද්දි ඒක ඒක සම්බන්ධ වෙන්නේ නව අවබෝධයක් කියන පන්නවා. අන්න නව අවබෝධය එන්න ඇත්ති නානාගේ කෙටිකවිගත් අට පස්සේ අවබෝධයට වඩ ගොඩක් මතු පිටි යනකතියත්තිය නොත් හගේ මම ඕගෙක් මුල්ම කෘති කියවල නෑ. නමුත් මේකට කලින් අප සෝඩ ඕනනෑ එකගත් අට පස්සේ. එත නෙඳලා වර්ධනයක්ත්තියෙන්. සෝඩඋන්නෑ එක ඉඳල වර්ධනයක්ත්තියන කෙටිකවිුවල නමුත් කෙටිකවිවලට වඩා යා ගොඩාත්ම මේ සාර්ථක වෙන්නේ දිගකවිවද. ගේ දිගකද තාම ලස්සනේ ැවදාහන්නක් ෙදර එක අන්තිමට තියෙන කවිය ගත්තත්ේ රත පො හාර කියද්දි අර ක්වීල් හාරත පොරව ඔබේ මළගමවෙතේමි උඹට පේනමානයෙන් ඕමියයක් බලමි අතේ නැති වුනත් තුරම්පු හාරත කියමි සපෝරුවකට හෝ කරාදිමි බේතක් ගහන්න හීනෙන්වත් නොසිතමි තුරුම්පු එක්කම සෙල්ලම් යමි පැත්තගත් පොඩි කොල කඩේ නොයවමි පිටකොල් අත දිහා උන්ගේ ඇස්සලින් බලමි. ඒ මලදිර කතාව හරි මදස්සට ටරන්තිර ඒ දිග කවියේ ඔහු ඒ ඒ මිනිස් සම්බන්ධතාවේ ඒකෙ තියෙන සංකීන්නකම ඒ ඔක්කොම ගන්න උත්සාහ කල දව්දාාන කිෙර මේ හට ම නිි ේ න අවසන්ගන්න න ූස්ල දිය කිය ලම මුල ක කියවන්න වෙලා ප්‍ර්න නිසා. පොතේ හැටියට නැතුව මළකට පිපෙන්නම බැරිද. මුලින් පරවෙලා අන්තිමට පිපෙන්න්න පුළුවන්නන් කවදාවත් නොපිපීන්න බැරිනම් පිපිච්චක මං ඉන්න අඩුම තරම ඩේලි රූටින්න එකක් දවසකටවත් තන පිට පෙරලන්න බැරි දමාලකට. මේ මේක මම හිතන්න ඒ ඒ අපි මිනිස්සු මිස්ු අත දෙන සම්බන්ධයක ප්‍රේමය වෙන්න පුළුවන් මිතත්වය වෙන්න පුලුවන් ඒ ඒ සම්බන්ධය ගැන නැවත හිතන් අර බහු විදත්ව බහු විත දුෘෂ්ටිකෝන ති මේ මේක සමාජ විද්‍යාචයක්ට පුළුවන් එක විදිට පැදිලික එක කත්තකින් බල ඇත්ක්ක විදධහකට එන්න නොවිද්‍යාචක්ක ත පත්කින් විදගලහැක එන්න පුළුව. ඉතිහාච්චයට තවපත්තකින් විග්‍රහකට එන්න පුල. අපි වගේ දේශපාලය කන්නාට මේ වෙනම පැත්තකින් හිතන්න පුල. ට නමුත් ඒ ඒ සංකීන්න කමයාගේ එන්නෙම දිග කවිවයි. ත කෙටිකවිවල මම ඉ රංකාව යම් ආකාරයට මේක වරද ගැල්ල ගත්තිබුණ. කියැන පරන භාරතය විචාරකයෝ කිව්වනේ කවියක තියන ගුණය කවිියක තියන සාරය ඇල්ලා සංශිප්ත බව කියන්න. සංශිප්ත බව කියති පට පැටලිලා තිය නමං හිතන්නන්නේ අම් විතිියකට සංශිප්ත බව කියන කවිය ශීරය පුංචි කියනග වචනාඩුවෙන් තියෙන කියන එක නෙමේ. සංචිප්තයි කියලා කියන්නේ මහා දැවන්ට අද්දකිීමක් ශාලවශන් සංකීන විෂයා සැකවිම් පවසනවා කියන. ඒක තියෙන සාරය අර සැකවෙන් කියනවා කියන වචනාඩුයි කියන කනේ දිග ආක්්‍යයන කවයක් තියන්න බලුවන් කුම රෙට් රචික මදු පේහරි හමසකගේ ප්‍රබද් හරි ඒ හ දැම එක මලු පත්මති නක. දිග ආක්කයන කාව. න එකට ඒක නැත සංචිත්තාව සංශික්තාව නැමති ගුණේ නැදතැ තියවා. සංචිපතාව වෙතන තියනවා. සංචිත්තාව කියනන්නේ දැම උපදෙස් දෙනහනේ නමුත් යම් විදිියකට මංගේතාන මේ සාකච්ඡා බෝනේ. කවියක සංචිත්තාව කියල කියන වචනාඩු කරන එක කියනකට එහාගිය අර්ථයක් ඒ තියනවා කියවා. ඒනිසා ලංකාව ගොඩක් ෙටි ක විවලද ර. මතුපිට තලය මේ සීමාවෙන ගතියක් තිබුණ ගැමරට යන්න ඇතිගතියක් තිබුණ ඒනිසා මර ්‍රියලි පිරින්සිපල්ල යාානන පාර්ෂල එගන ඥානය පිටමන් කරම් ඒ එක්තර විදිහකට කදේ නවලිපරල් වාදය කියලාපිට කියන්න බොලො ඒ යන්නේ ෂනිිකයි කෙටි කාේ එච්චර වැෑ කරන්න ඕන්නෑ බැලුව බලපු ගමන් අර අජිත් කිව්ව වගේ ්‍රිල්ල එක ගත් ත් අිත් පලව ීතට පටන්ගදමක අපි සසිදුගැ ිලර ල. ඇර මේ ඒ මහිතන ජිත්වේ කියන්න උත්සහකරන ඇත්තේ මේ කලාවටදාල නවලිර කතා ගඩ ඕනක. අපි පාරිබෝගික නවේන ප්‍රරසිකු. අපි කෙටිකාලයකින් වැඩිම විින්දනයක් ලබාගන්න හිතාගන කට්ටිනමය. ඒ එහෙම පාරිබෝගිකය ඉන්නේ රසිය අතුර සංච්ච සමාජක්. එනිසාම ෂනික විින්දනයරන ෆාස් ෆෘට් වගේ කතාව ඒක ආව කවිය. නිිසා. ම මේ කියන්නේ කටිකාව ලංකාවද ගොඩා කියලට කෙන ආයව ශර රක කවිී ගනීම. ඒගොල් ඇත්ටම කටිියොෙටිවිය කොහමදේ ජීවන අතාාර්ථයන් සමාජ අතාර්ථයන් ලෝක ග්‍රහණය කරගන්න අපි නොදුරු පැති ගහන කරගන්න එක යාර්යල්ලන්න කොහ කෙටි චූති කවිින් කොමද ගල්ලන්න කියන එක ඒවට ලොකු දවල්ර සිංහල කවී ඇති. ඒවි. නමුත් එතනි පස්සේක මෝස්තරයක් වෙන්න ගත්තට පස්සේ. එක එතන පශ්නයක් තියන නිසා නානටත් මම ජෝජනා කරනවා මෙන්න මේ මාතෘකාව වඩ බැරුම් ලෙස හිතන් කියලම පුද්ලිකවත් පොඩක්කිය දැ මෙන්න මේ වගේ තැනකින් අඩුමග කැක් එක එෙක්ට ලෞ්නම් ගහගත යුතුය පිටේ කියලා පනස් පසෙ පිටියෝක කවයක් තිය ඒ කවියහෙම මාරයි එකඇන්නේ තමන්ටයි තමන්ගේ හොඳම යාළුවටයි එක යැනුලම එක් ගැන ආදර හිතුට පස්සේ. එන්න සංකීන්නකම්. කොහොමදේ මිත්‍රත්වය සහ ප්‍රේමේ අතර අර ඒඇද ඔබගේ අම්මද නැත්තම් ඔබගේ බිරිඳදැ කෙන්න්නෙමේ ගන්නේ මේ නාන පලිකවි ජාතියකත්ේ මේ ගන්න ඊටවට වැඩි මේ කියනවා කියවනක් තියෙනවා සිංහලේ වහ වැටනවලු කෙල්ලෙක් දැක්කොත් මාතලෙ ජසුත් දොඩල තියන ආදරේ බෙදන හැට බයිපල. ම බැලුවමට ලඟම තැන පෝතල. එක එකෙක්ට ලවුනං ගහගතයුතුයි පිටේ නැතිනම් අදහසක් කාවත් අසරන වෙන්නේ ලඟම යාළුවෙක් එකට ඉන්න වටේ පුරවගන වීදුරුව කඩ අහුරත් දාගන කටේ මොන මගුලවුනත් මං හෙටත් වෙනවාත් තොපි බලන්නොය හටේ. එතොට මිත්‍රත්වය පේමය ඒ අතරදින ගැටුම ඒ සංකීන්නකම යාළුවට දරෝහි වෙන්නත් බෑ. ප්‍රේමේයට මඟහරින්න. මගහරින්නත්බැ මේ මේ ප්‍රශ්න කොහොමද බේරය. ඒ යන්නේ ලස්සන අරක්කු කාරෙක් වෙන හීනය කෑර මම නොයිමි කෙනෙක් පොයට් ඉතින් අවසර යාදර පපුුව කොන්ට්‍රල් ඩ් මේ වගේ දිගකවියක නාන උත්සාහක නො ජීවිතය ස්පර්ශ කරා. ඒ සංකීන්නත්තය ස්පර්ශ කරා. දැන් අපි වේගෙන්ග ඔත්ත එහැම වෙලා පිබඳ ප්‍රශ්නතිය නිසා මේ තැනගේ තැන්නේ හාමුදුරුවන්ගේ කලිවල්ට න්නේ හමුතුරන්ගේ සමහර කවි තියෙනවා ඒවා තිෙයක් මදපිට යන්න මේ විශේෂෙන් කෙටිකව. තැමක තිස්සත්තන පිටුව තියෙනට චූටි තීට කියලා හවිය. කෑගහල කෑග හලා ඔයෝගුර රිදෙනවද වැැල්මී ටිකක් වෙමි හප හපා ඉන්නවද. මේක එක්තරා විදියකටිතිංහර කෙල්ලගේ ඇඳුම නූලක් වෙන්න ආසයි පපූඩ වැඩිච්ච චේන එක පෙන්ඩට එක වෙන්න ආසයි වගේ අර. මුල්යුගේ එකන කොළඹ යුගෙත් මුල්ලුගේ ලිය විච්ච මේ අර රෝමන්ටික් කවිවල සවහ ඇත්තිනරේ ඒකත් ඇත්තට තියන්නේ යම් විදිහක මේ වස්තු කරන ඔබ්ෙක්ටිකේෂ එක කැන මිනිස්සු දෙන්නෙක් කතර තියන එකට වඩා මංගවිල්ල ඔයාට හපහප ඉන්න තියෙන වැල්මි තිකක් කියලා හිතෙන පැත්ත මං යෝජනා කරන හාමුදුරුවන්ට එකත් හිතන්න කියලා ඒකත් මේ. මේ ඇවිල්ල තියන මේ විවෘධර්ථකය ඇතුල අපිට මේ ඇවිල් යන නවලිබ දනවාදී මනිස් සමඳතාව නවලිබල ප්‍රකාශනය දේක. ඒ වැල්මි කියලා ඇඳුම නූල කියලා හිත එක මොකක්දේ ප්‍රකාශය කියන. නමුත් තැන්නේ හාමුතුරුවන්ගේ කලින් කවි පොත්ත එක්ක සංසන්ධනය කරද. එක ඇන මේ රස්තියාදු සදු දංගාවි සුදුමැනිිකවගේ පොත්ත එක්ක සසන්ධනය කරද්දි විශාල ඉදිරිවර්ධනයක් තියෙනවා මේ පුංචිම කවිවල පවා මේ කෙති කවිවල නානයකදලට වඩා මේ වගේ සැලකිතු මට්ට මේ ඉදිරි වර්තනයක් තියෙන ද උදදාාන කිෙරම පටන්ග තැන නමවෙන පිටුවේ නමුත්ටන්ගන්න පාවනි පවිදීතිෙන ගුි ප. හිත පාට කල මල සුදුවත හැඳීමයි. ඊටත් වඩා දුක හුදසුනක නවතින්නවීමයි. වෙරළුමල් සුවන්දට පස්සේ වෙරලගුට කෑමයි ඒකනුත් මට අයිති අංගුලිමමාල පිරිතකීමයි. තම ආදරෙ කරපු ගෑනු ලමය වෙන කෙනෙක්ව කසාද බැඳලා එයාට බක් කම්බෙන්න්න ඉද්දී ගිහිල්ල අංගුලිමර පිටිට කියන්නු නාට පස්සේ වෙන කතාව. ඉතාම කෙටි කවිය මම හිතන්න එකන කවිය පුංචි නමුත් ඒක ඇතුළ තියන ආදරය ඒ ඇතුළ තියන මිනිස් සම්බන්ධතාවය සංකීන්නත්වය ඒ මිනිස් සම්බන්ධය අහිම වෙච නි ඇවිලතින වේදන විශා. ඒවගේ ඒ වේදනාව අගුලිමාර පිරිත කියන්න ගිහිල්ලා අංගුලිමාර පිරිත කිය තරමට ඒ වේදනාව දරාගත්ත මනුෂත්්‍යය විශාල. කවිය පුංචි වනාට ඒක ඇතුළ තියෙන මනුෂභාවය විශාලයි. මට මතක්ක නවාර නන්දන විිරසිංහ කවිියගේ කවි පොත්තක නමතිබෙන මහත් සද පිණිබිඳනකි. විශාල හඳ පෘතිවයෙන් හයඟකක්විර ශාල හඳ පුංචි පිණිබින්දුවකත් තමන්ගේම්පූර්ණ ජාාව පෙන්න්න නෝකේ ක කිය උත්සාකර මහත් සද පිබි. මේ මනුෂත්වය පිළිබඳ දවන්ත පරමමාදර්ශා කොහද මේ වචන දෙකතුන්නකින් දෙන්නෙ හෙම කවිී තියනවා තැනන්නේ හමුදුරුවන් හම කවි තියනවා දැ මේක හලි නමය පිටුවේ තියනවා ක්කම කමකි වන්න බෑන හතික කියල කවිය ඒ සහතික කියන කවියේ කියන්නේ වපුරා ගෙට ත්ත නතත් මගේ අස්සන්න මැනික මට ඕන නෑ නමලිය උපැන් කැන අපිට මිනිස්සු මිනිස්වතරතියන සම්බන්ධය ඒක මේ නීතිමය පටිපාටයේ පන්න සහතික තාත්තගේ නම ියනෙකටයි හාදීදයක් අදාලන තාත්තකගේ නම උපන්න ලියනේ තාත්තගේ නම කියලා අපිකාගේ හරි නම උපන්න ලියාගන්න අදාල නෑ ඒ අපේ අපේ මිනිස් සමල්දා අපි අපි අතර දෙන සම්බන්ධය තියෙන්නේ ඒ උපැන්න සහතික හැඳුනුම් පත් පාස් පෝට් වල නයිතික පටිපාටයෙන් ගොඩක් උඩ ඒකට ිට්තුුවෙන්න්න බරි තර ඉහල නීතියට හිතාගන්න බැරිතාතනක අපේ සම්න්ධ. හරිම පුංචි කවියක අරන්තින ඊතත් වඩ ම ආසම තැන්න්නේ හාමුතුරුව ලිංගි හැගීම් ගැන සෙක්ුවල් ෆිලිස් ගැන ලියපු කවි ඒවා ඒවා හරිම අව්‍යාජයි ඒවගේ අර කිය දෙක තියන පලෂ පිින්සිපල් එකයි ියලටි පිසිපල්ලකයි සිංගන බල තාමයක තියෙනවා මම හිතනවා ැ කොහොමත් අපේ වගේ සමාජයක ලිංගික සම්බන්ධතාවලට තියෙනවා තහංචිය ඒ ආගමික පූජ්්‍ය පක්ෂයට එකතු වෙරයට ඒ වැඩිේ තහංචේ ඒ තහංචි කද ලහුනාට පස්සේ සමායෙන් ගෙන අපවාද නව වැඩි පිි දකට තියම ෆෙස්බු කරන්නේ ඒ ීඩිය දදා අවමන් කරනවි එතකොට කල්පන කරන්න මේ මිනිස්සුකිය එතකොට ඒ තහංචිය විසින් ඉපදිච්ච ආතතිය ඉතාම අවංකව සහ නිර්යාාජව තැන්නන්නේ හාමුදුුවන්ගේ කවිය තුළු තියෙන ඒ මේකෙ තියන ඒවර්ග සියලුම කවි ගත්තට පස්සේ ඒවා කාව්‍යත්මක භාවයෙන් හරිම විශිෂ්ටයි මේක විසිහත්තන පිටුයි දෙෙන මටහන් කියලා පුංචි කවිය එක කියන්නේ හිත්වලට නැති රිංග ඇස්වල්ටත් තියේ ලිංග. මේක මේ පිටකවරේ එහා පැත්ත කවියක් තියෙනවා. සඳ ඇඳුම් ලිහාගෙන නගින කොට අහසේ තෙත්වෙන් නැද්ද කොත් ්‍රැස්හලන් රහසේ. මේ ඔක්කොම ගත්හට පස්සේ ඒජාතියේ හ හරිම ලස්සන කවි යන මේ පනස්සෙක්ෙනෙ. පිටේ තියෙනවා කවියා දදයක් වුනත් කහකහා ලබමි සැනසිල්ලක් මහකේ ඒ මාතෘ කලම් බව කවියක්ක එක කියන්නේ පැනිිරස වුනත් වහා මුනිවරුත් බොරු කියයි මහා මේ හරිම ලස්සන රූපකේ බෝගහ ලඟම තහනම් ගහ අන්තිම තප්පර පහ තමයි මාරම රහා මේ වගේ කවිියක ම ඉතන්නේ තැන හා මුරුව ඉතා අ්‍යයි. ඒ හැඟීම ඒගේ ඒක තියෙන අල්ලාද මුලු කතාව වචනවට ගෙනලති. මෙච්චන ලස්සන්ට මේ දියපු යවා දැකලතින්න හරි අඩුවෙන් කියලම අවංකෝ කි හොත් කියන්න පුළු ඒක ම හිතනව ඒවකගේ ද අවන් වෙලාද ඒවගේ හදිම අව්්‍ය අජස නිසා ට සුන්දර රූපයක් තියන කවි අපිට කවි කියලා කියන්න පුළා ඒව කවි නිශ්ෂිතයි. නමුත් එයට වෙන්න නියමිත අවුලපු නියමිට වැරැත්ත කුත්ම කවි අස්සම තියෙනවා දැ උදාහරණනයක් විදියට මේක හැත්ත පස්සෙන පිටුවේ තියෙනවා අවිත්‍යාව කියල කවියා එක කියන්නේ ලෝකය දකිද්ති අජතාකාශ ශටලය අපේ උන් හොයන්නේ කන්නයා පටලය ඒවගේ එක්කති අපේ සමාජය තියන පසුගා මිත්‍යයන් හරි ඒවා බ්ලොක්කුවට ග්‍රහණය කරන්නට වඩා අකෘතියට තමයි අවධානය ොමු කළලතින ශටලය පටලය දෙක ළඟ රයිම් වෙන නිසා ඒක ගන්නවා වගේ පැත්තකින් තමයි හිතලදී. දැ මේක විසියෙක්වෙනි පිටුඇත් තියෙනවා ප්‍රේමේ අවසානයේ ඇය ලියාගිහින්තිබනා කවිියක් කියලා එකත් එහෙම. පල නොකයා පලාබෙදා මටම ගරහන් වචනාස්සෙත් තිබුණ ඕන තරම් වරහන් රයිම් වෙන පැත්ත තමයි වැඩිපුර තලති. එහෙම වෙනකොට යම් කවිය සම්පූර්ණ වෙන්න. ක්කුතියම්පූර්ණ කරන්න උත්සාහක එකඇන අපි අපි ආක්කෘතියකට හිර වෙලා ඒ අස්ස කරන්න හදනවා ඒ හැබැයි ඒ ෙදි ගත්තම ක්‍රස්තියාතුසාදු පොතෙත් මට කතා කරන්න කියපු නිසා මංගොඩක් මේකට විවේශෂන කර රස්කත් වාදු පොට ඊට වඩා මේක කදවෙල වර්ධන ඇත්තය ඉඩල ලොකො වර්නැත්තින මටය දොස් කි් කවිපොත් එලිදක්වන ැන්වලට ඇැවිල්ල ඒවිදිහට කියන්න එපා කියලා නමුති අපි ංහිතන්ි පිටහගන්න නෑනි අපි 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 යාලුවන මේි අවුරුත් තරහ වෙන්න අපිට අඩු පාඩු කතා කරගන්න පුොුවන් මේ අර රස්්‍යයාතු සාධ එකේති කියපු කරුණක් මම හොයාගත්ත මේ ඒ දෙදා හරියටම මීට අවුරුදු හතකට කලින් දෙදස් පහලවේ නොයැම්බර් නම ද මයි රස්්‍යයාතු සසාදු පොත එික්ලගේ ල ද සික නො ර ඒකේතිී මේ. ියගත පොටිටහන බ බැලුවවා ම ියාගත සහ මට හම්බුණනායි පොපසමතිබිලා මේ ඒක ති කරුණක් මිතිහට මතු කර ඒ රස්ත් සාදු පොතේ කවිතියෙන වර්ග දෙකක්. ආදරේ ලිංගිකත්වය ගැන කවිතියනවා දේශපාලනය විරෝධ කල්පය සමාජය කරුණු ගැන කවිතිය එතකොට ඒක ඉදිගිපත් එච්ච ප්‍රධහනම විවේචනයක් තමයි ආදරය ලිංගිකත්වය ගැන ඒ හැගීම් ගැන බිනි සමඳතාදය ගැන තැන්නේ හාමුදුල් ලීල තින කවි අවංකයි නිර්වයාජයි, ලස්සනයි සෞන්දර් රූපයක් තියනවා බහු අරුත් සපයනවා එකඒක පැතිවලෙන් අර්ථකන්න පුළුවන් අපිව ජීවිතය පිළිබඳ ආදරය පිළිබඳ, ලංගික සබන්ධතා පිළිබඳ නවමානයක ගෙනියනවා අලුත් විදිහකට හිතන්න ොමු. හැබැයි දේශපාලනය ගැන ීරතින කවි. සමාජය ප්‍රශ්න ගැන ලියල තියෙන කවිවල බලෙන් ඔබ්බ පුගතියක්. ස්ොභාවික නැති ගටියත් නිර්වයාජ නැතිගතියක් ප්‍රචාරකවාදී ගතියක් අදහස අමුවෙන්ම කිව්වා වගේ ගතියක්ති. ඕක තමයි ශ්‍රස්්‍යද සසාතු පොතර තිබුණු නිවේචන. ඒ වෙලා වේ තැන්නේ හාමුදුරුවන්ට මතකනම් මම කිව්වා මේ දේශපාලන ක්‍රියාදර එක් විදිහට තැන්නේ හාමුදුුවන්ට ප්‍රවේසම් වෙන්න කිය. ඒගැන ලවන් සෙක්ස් ගැන ඔයා අවන්කයි ොික් වපොත කියව දවා ොඩ ප්‍රවේස කියල ම දස් හල කව දැ අවු හ ල න ික දශපාල මගේ ැන් තවදරට ැන් හමතුරන් ොටික්ක ිට එකක තුවක් නැ කිය ම හිතනවා මම අත ඒ වෙන විදිහකට කියවන්න. ඒතින වෙනස මේ පොතෙත්ඒක යනවා. මේ අලුත්ෙත් දේශපාලය ගැන තින කවි හට හරි ඩල් අරගල ගැන හැම තියෙන. ඒවග ැනෑ කිසි. කිසි ල්ලගන්න ල් නමුත් සෙක්ස් කියැන කවි මාර ත්‍රල් එවිට යි ඇයි එහැම උනේ කියන එක මම හිතන අර ප්‍රලිකුල්ට කියලා මේ ප්‍රමණතාවක් කාවා රුසියාවේ කලාව විප්ලවය සඳහා සේවය කළේ තුයි වගේකකි. ඒ ප්‍රලිුල්තකත්තක්ක විවේචන කරද ට්‍රොස්ක අඇතර ගොල්ල කරේ කලාව පැරණී ර සම්බදායන් ඒ දන නිධානයන් ප්‍රතික්ෂප කර ප්‍රතික්ෂප කල ලිම සස්කෘතිය විනාශ කරලා මේ දනවාද සස්කෘතිය විනාශ කරලා නව නව කොමිනි සංකෘතිය හද නොන කියලා ප්‍රොිකුල් කටිකිීම ඒකට විුද්ධ ඇතටන බෝෂි පක්ෂණයකටන් කර. ඒම කරන්න බැකය ඒ විනාශ කරන්න බැෑකය. එක වෙලාවක ඒ ප්‍රලිකුල්ත් යන ලනිින් කිව්වා. පැරි රක දේවල් විනාශ කිරීම වගකීම සැක නැතුවා ප්‍රලිකුල් කලාකරුවන්ට අපිට පවරන්න පුළුවන්. නමුත් නව හොඳදේවල් නිර්මාණය කරණය එකයි. ඊටත් වඩා පැරණ උරමයන්ගේ සාධනය දේවාල් ආක්ෂා කරන එක න ගොල්ලට බාරද බ අපි ාගන්න. පර හොදේවල් ආරක්ෂා කරනවඩ අපි පක්ෂ භාරගන්නවා පර නරකදේවල් විනාශ කරන එක ගොලො කරපුදක. ඔකෙති ට්‍රොස්කිී කියනවා? ඉිපලවේ ඇට මස් ලේ නහරවලට යනකල් ඒකට සෞුන්දර ප්‍රකාශයක් දෙන්න බෑකි. දොට අරගලේ ඇ ඇතේ මස් නහරවලට යනවටත් වඩා මම හිතනවාන ප්‍රේමයට ලිගිකත්වයට ඒගේ දේල් වලට සෞන්දර් රූපයක් නෙකට ඉතිහාසයක් තිය මේක කොමද මේ ගැුරල්ගන්න කොමද මේ කකිිනත් ඇල්ල ගන්න කොමද මේ අලුත්තු දේ බලන්න කොද මේ නව තර්තය නලන්න කියනෙකට තැන්න්නේ හාමුර විතරක් නෙම. ලවෙක් පතක කල තැන්න්නේ හමිරුවග මුත් ෆයි් ක ලතිය. අපි මේ අවු දාකන තිසයකට ෆයිට් කර තිය නොමද මේ කල්ල ගන්න කොහොමද ජීවිතය ගහනය කරගන්නට එනි සයකට ඉතිහාසයක් තියනවාය ඉතිහාසේ වි නිර්මිත භාෂාවක් කාවය අකෘතියක් ක්ොම තියනවා එසයික ලේසි හැබැයි අරගලය දේශපාලනය විරෝධ කල්පය කවියට නැගීමේ ඉතිහාසයක් සිංහල කවිිය දුරුවලයි මෑත ඉතිහාසක්ති එනිසා අ අධ්‍යාත්කදවලිය නොටව වඩා මේව ලියන්තිී ටිකක් ජාන්ත්‍රක ප්‍රචාරකවාදී හැඩයක් එනම් හැබැයි ඔය කතාව එකඇන්න මේ අපේ අධ්‍යාත්මක දේවල් ලියක්ද කවිය සහ සමාජය දේවල් ඇති කවිිය කියලාව විදර්ශනතමක මතු කර නමුත් ඒ බෙදීම නව සිංහල කවය විතින් සැලකිතු මට්ටමකට පේර ලති. ක්ෂ තුදරන් ක්කමරත්තල ලක්ෂන් තතුකෝරලලා ටම්රාන් කීර තිලා මහිද ප්‍රසාදල රුවන් බන්ධුජීවලඒගොලන් ඒ නව අලුත් කවිියන්ගේ කවි කියවනකොට ඒ කවිවල නැහැ අර බෙදුම අධ්‍යාත්මික දේවල් ගැනද සමාජය දේවල් ගැනද එලියද ඇතුලද එහෙම බෙදීමක් නෑ ඒ බෙදීම අවසන් කරලා කවිය නව ආක්කෘතියක් නව භාෂාව නව උපමාරූපක කලාවා එහෙමකත් පිහිරගෙන තියෙන. එක අදුමගන බිහිවෙලා නෑ කෙනන වරද නෙවිමින් පවති තැන්නේ හාමුදුරුවගින් ඉල්ලනවා අන්න ඒ ටික ගැන ටිකක් බැරෑරුම්ම හිතන්න ආදවංච රණවීර කවියා ලියපු එලිමහන් කවි සහ ගුහාකාව කියන පොතේ අ පොතේ පිදුම වගේ කෑල්ලේ අලියනවා එලි මහන ඇත්තේ ගුහාාවට නුදුරණි එහෙත් පිට තිනිිකය. එනිසා අපේ චිත්ත අභ්‍යන්තරයද අපිට එලියෙන්න් තියන සමාජයත කියලා කියදදි. හරිහරි ෝක වාස්තවිකත්වය තියන අපෙන් එලිය තමයි නමුත් තියනෙ නොදුර. ළඟතියෙන් මේ දෙකාතර ලොකු බෙදුම් කඩන ඇන අපේ ආත්මය සහ විෂය ලෝක ආතර ලොකු බෙදුමක් නෑ ඒ දෙකකට එකතු කරමු පෙක්ටික එකට එකතු කරද්ද මේම ගේ රත් ම විේ න අනුසානරන්න හාමුරන් ැයි පපොත්තරදදි කියල ො හාමුර තම ගියන් අනුසන කරන්න ම හමතුුවන් අන්ුසන කර කිය. නමුත් පොඩ්ඩි එක අප්‍රි අනුසාසනාවක්න වෙයි මේ කවි කියවන රසිකයෙ ලෙසි ඉල්ලිීමක්. මේ කවි පොතේ නානග කවි තැන්නේ හාමුදුරුවයෙන් කවි එකම බලද්දී. පොඩි හදි සයක් පේර. කවි නිමිත්ව හොඳක මෝරන්න ඉඩ නොදී. එක පාටම සිසේරියෙන් කරලා ගත්ත වගේ ගතියක් පෙන්න්න තියෙන්. ඉදිරියේදී කවිවලට ආදරය කරන රසිකෝ විදිහට ඉල්ලනවා හදිස් සිවෙන්න එපා පොඩ්ඩක් යන්න දෙන්නේට පොඩම් මෝරන්න දෙන්න හදිස් වෙන්න එපා දෙවැනිිය එක අලුත් ඥානයක් ගන්නවාට අවබෝ අවබෝධ කරගන්නවට මේ ගැමුරෙන් විනිවිදිනවට එකට අදාළ ඥාන මේ පාර්ශිව වෙනුවට ෂනික ආවේගයන් ප්‍රකාශ කරන්න පොඩි නැඹරුවක්ති ඒ වෙනුවට ගැමුරටයන් ඉතිං තැනන්නේ හාමුදුරන්ගෙන් සහ නානගෙන් දෙන්න ගෙන්ම ඉලනවා කවියේදී හදිසිල එන්නපා ඉවසන්න ශණී කාවේගවලට යන්න එපා ඊට වඩා ගැමුරට යන්න දේශපාලනයේදී හදිසිලෙන් එපා පොඩක් කිවසීම යන්න හදිසි ආවේගයන් මට දේශපාලනය කරන්න එපා ඊට වඩා න්‍යායික ව්‍යවාාරික පදනමකින් දේශපාලනය කරන්න ියල ජීවිතද දව වලද හදිස්සි වෙලා ආදගේන් මත වැඩ කරන්න එපා. ඊට වඩා ජීවිත බෝධසහිත වැඩකරන්න පුර ව රපෝට වාරණෙන් තොර අපක්ෂපාති වාර්තා කරණය.